ආයිබෝන් සුබ උදෑසනක් දවසේ ප්‍රථම ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ කරන්නේ තව එක් දිනයක් පමණයි අලුත් අවුරුද්දට උදා වී තිබෙන්නේ ඒ අතරතුර සිදු වූ සියලු පුවත් උණුසුම්ව ඔබට ගෙන එන්නට අප සූදානම් මම උදේෂාන් ඉදම ගෙදර ප්‍රථම නවදහනය උදෑසන පුවත් සිරස්තල වෙත අලුත් අවුරුද්දේ දෙවන චාරිත්‍රය පුණ්‍ය කාලය අදයි අවුරුද්දට 5000 දීමනව ලබා දීම අද දෙවන දිනටත් किरिंद मागम वेलिवेटिया रेकगन्न सजित पेरटे ए प्रथमे नवधानय देशीय पुवत् वेत अलुत अवुरुद्द उदा वीमट तव इतिरि वी अत्ते एक दिनयक पमनाई सियलु दिनाम अलुत अवुरुद्दर सूदानम वन मोहतेदी नेकत सह चारित्र्यान मे वेन विट यदमिन तिबेनवा ए अनुव पुण्य काले अद रात्रि 8:09ट उदा वीमट नियमितय पुण्य काले अवसन वन्ने हेट एनम अवुरुद्दा उदासन 8:57ට මෙවර අලුත් අවුරුද්ද උදා වෙන්නේ අප්‍රේල් මාස 14 වන බදාදා පූර්ව භාග 2:33ට පුණ්‍ය කාලයේ උදා වෙන්නේ අප්‍රේල් මාස 13 වන අඟහරුවාදා අපර භාග රාත්‍රි කාලයේ 8:09 සිට අප්‍රේල් මාස 14 වන බදාදා පූර්ව භාග ඒ කියන්නේ උදෑසන 8:57 දක්වා අප්‍රේල් මාස 13 වන අඟහරුවාදා දින අපර භාග ඒ කියන්නේ රාත්‍රි 8:09ට පළමුව ආහාර පානගෙන සියලු වැඩ අතහැර ආගමික වතාවත්වල යෙදීමත් පුණ්‍ය කාලයේ අපර කොටස තුල ඒ කියන්නේ අප්‍රේල් මාස 14 වන බදාදා පූර්ව භාග අලුයම 2:33 සිට එදිනම අප්‍රේල් 14 වෙනිදාම උදෑසන 8:57 දක්වා කාලය තුල ආහාර පිසීම වැඩ ඇල්ලීම ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය සඳහා වන නැකත් චාරිත්‍ර ඉටු කිරීම ඊටම සුදුසු බව ජ්‍යොතිෂයේ සඳහන් වෙනවා ආහාර පිසීමේ නැකත වෙත අප යොමු යමු අප්‍රේල් මාස 14 වන බදාදා පූර්ව භාග උදෑසන 6:17ට ලාකොළ වර්ණය එනම් පලාවන් වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා ලිප් බැඳ ගිනි මොලවා එලකිරි මිශ්‍ර කිරිබතක්ද මුං ඇට මිශ්‍ර කැවිලි වර්ගයක්ද පිරියල කර ගැනීම වෙනවි වැඩැල්ලීම ගනුදෙනු කිරීම සහ ආහාර අනුභවය අප්‍රේල් මාස 14 වන බදාදා පූර්ව භාග ඒ කියන්නේ උදෑසන 7:41ට ලාකොළ වර්ණය පලාවන් වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය ඉතාම යෝග්‍ය වෙනවා ප්‍රධාන චාරිත්‍ර සහ නැකත් ඒ ආකාරයට අප්‍රේල් මාස 14 වනදා පූර්ව භාගයේදී අවසන් වෙද්දී අවුරුද්දේ තවත් සුවිශේෂී නැකතක් වන හිසතෙල් ගෑම අප්‍රේල් මාස 17 වන සෙනසුරාදා දින පූර්ව භාග උදෑසන 7:10ට දකුණු දිශාව බලා හිසට නුගපත්ද පයට කරඳ පද්ද තබා නිල් පැහැති වස්ත්‍රාභරණෙන් සැරසී නුගපත් යුෂ මිශ්‍ර නානුද තෙල් දගා ස්නානය කිරීම යෝග්‍ය බව සඳහන් රැකී රක්ෂා සඳහා මෙවර පිටත්වීමේ නැකත උදාවන්නේ අප්‍රේල් මාස 19 වන සඳුදා පූර්ව භාග උදෑසන 6:39ට සුදු පැහැති වස්ත්‍රාභරණෙන් සැරසී දී කිරි සහ ගිතෙල් මිශ්‍ර කිරිබත් කැවිලි වර්ගයක් අනුභව කර දකුණු දිශාව බලා රැකී රක්ෂා සඳහා පිටත් යාම සුදුසු වනවා පැලසිටුවීමේ නැකත මෙවර උදාවන්නේ අප්‍රේල් මාස 16 වන සිකුරාදා පූර්ව භාග 6:40ට නැගෙනහිර දිශාව බලා පැලයක් සිටුවා පරිසරය සුරකීමට ඔබේ දායකත්වය අනිවාර්යෙන්ම ඉටු කරන්න අඩු ආදම් ලාභින් ඉලක්ක කර ගනිමින් රාජ්‍ය විසින් ලබා දෙන රුපියල් 5000 දීමනාව ඊයේ දිනේ ලබා දීම ආරම්භ කළ අතර එය අද දිනේත් ක්‍රියාත්මකයි අඩු ආදායම් ලාභින් සහ සමෘද්ධි ලාභින් ඇතුළු පාර්ශ්ව කිහිපයකට අලුත් අවුරුදු සමය වෙනුවෙන් රාජ්‍ය විසින් රුපියල් 5000ක් ලබා දීමට තීරණය කළ අතර එය ක්‍රියාත්මක වනවා මේ අතර ප්‍රදේශ කිහිපයක 5000 දීමනාව බෙදා දීම සිදු වුණේ මේ ආකාරයෙන් රජයට මේ රුපියල් 5000 දීමනා වදනා රජයට අධිකර ජනාධිපතිතුමාට සියලුම දෙනාට ස්තුතිය ප්‍රකාශ කරනවා අද දින අපිට ලැබෙන මේ 5000 ආධාරය මේ අඩු ආදාය ලාභ වෙන අපිට ඉතාමත් වැදගත් වෙනවා එමෙන්ම රාජ්‍ය අමාත්‍ය ශහන් සේමසිංහ මහතාද 5000 බෙදා දීම නිරීක්ෂණය කිරීම සඳහා පැමිණ තිබුණා මේක දෙන්න කියලා සාම්පූර්ණ බලනවා අපේ මිනිස්සුන්ගේ දෙන අමාරුකම් නොතේරෙන පිරිසක් ඉන්නවා
අපි දැක්කා මේ සහනය ජනතාවට ලබා දෙද්දී මේ රජයට විරුද්ධ කණ්ඩායම් මේකට දේශපාලන මුහුණුවරක් දෙන්න කටයුතු කරා. මොකද රජයට මේ සම්බන්ධයෙන් කිසිම දේශපාලන අවශ්‍යතාවයක් නැහැ. සුළු පිරිසක් විරුද්ධ වුණාට ඒ සියලුම රාජ්‍ය සේවකයන් අපිට දක්වන සහයෝගය මම හිතන්නේ කැපී පෙනෙන අවස්ථාවක් මේක. මෙතර කළුතර දිස්ත්‍රික්කයේ මෙම දීමනාව ලබා ගැනීමට පැමිණි පිරිස් අපහසුතාවයට පත් වී ඇති අයුරුද අපට දක්නට ලැබුණා. මේ මිෂනක 10ට. ඔව්. තාම සල්ලි හම්බිලා නැහැ. ඉතින් ඊයින් සල්ලි අරගෙන තමයි බැංකුවේ සල්ලි අරගෙන තමයි මේකට බෙදන්න හින්දා ප්‍රතිලාභින්ට එන්න කියලා කිව්වා. ඔව්. පඩියට අපේ එවන්නේ ඊට පස්සේ එන්න කියලා කියනවා. මේ අයියලා බඳා දෙන්නේ නැද්ද මිනිස්සුන්ට? බඳා දෙන්නේ නැත්ද දන්නේ? දන්නේ ඒක අහන්නත් පාලකයන්ට අපිට නැහැ. පාලකයන්ගේ බෙරට ආනනය කළ පිරිපහදු නොකළ ඇෆ්ලොටොක්සින් අඩංගු පොල්තෙල් බහලුම් වලින් කොටසක් ඊයේ දිනේ ප්‍රති අපනයනය කිරීම සඳහා නැවගත කෙරුණා. ඇෆ්ලොටොක්සින් නැමැති පිළිකාකාරකයේ අඩංගු බවට තහවුරු වූ මෙරටට ආනයනය කරන ලද පිරිපහදු නොකළ පොල්තෙල් මෙට්‍රික් ටොන් 105ක් අඩංගු බහලුම් ප්‍රති අපනයනය කිරීම සිදු කෙරුණා. ඒ අනුව කටාන රිෆයිනරිස් නැමැති ආයතනය විසින් ආනයනය කර තිබූ ආහාර පාලන ඒකකය සහ ප්‍රමිති ආයතනය විසින් මෙම තත්ත්ව සහතික නිකුත් කිරීම ප්‍රතික්ෂේප කරන ලද මෙට්‍රික් ටොන් 105ක් පිරිපහදු නොකළ පොල්තෙල් නැවත අපනයනය සඳහා පියවර ගනු ලැබුවා. ඒ අනුව මෙම මස 6 වෙනි දින එම මෙට්‍රික් ටොන් 105 අඩංගු කරන ලද බහලුම් 6ක් ශ්‍රී ලංකා රේගුවේ පූර්ණ අධීක්ෂණයේ යටතේ කොළඹ වරායේ SGT පර්යන්තය වෙත රැගෙනිනු ලැබුවා. එම බහලුම් 6 මැලේසියාවට නැවත අපනයනය කිරීම සඳහා සූදානම් කර තිබූ බාබරා නැමැති නව SGT පර්යන්තය වෙත ළඟා වුණා. ඒ අනුව අද උදේ 10ට පමණ මෙම බහලුම් 6 බාබරා නැමැති නව වෙත පටවනු ලැබුවා. මෙම නැව සවස කොළඹ වරායේ පිටත් වීමට නියමිතයි. මේ අතර පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකීන් වෙළඳ මාත්‍ය බන්දුළු ගුණවර්ධන මහතා සහ රාජ්‍ය මාත්‍ය ලසන්ත අලගියවන්න මහතා හමු වී සාකච්ඡාවක නිරත වුණා. විපක්ෂයේ මන්ත්‍රීවරු කව හිසතෙල් ගාන එකත් ප්‍රශ්නයක් කියලා. ඒ අය දන්නේ පොල්තෙල් වලින් නෙමෙයි හිසතෙල් ගන්න කියලා. අත්‍යවශ්‍ය භාණ්ඩ ගණනාවක් ආනයනය කළාට පස්සේ වරායෙන් බාලා සාම්පල් එක අරගෙන ඒවා පෞද්ගලික ගුදම් වලට යවනවා. මේක අඩුපාඩුවක්. ඒක අපි පිළිගන්න ඕනේ. ඒක නිවැරදි කරගතියි. මේ සෑම කන්ටේනර් එකක්ම මුත්‍රාජ වෙලේ අංගණයකට යවලා ඒ දීර්ඝකාලීන වැඩපිළිවෙළ විදිහට දැන් ඒක ක්‍රියාවලිය ආරම්භ කරලා තිබෙනවා. ඒ අනුව රේගුව, පොල්තෙල් සහ මිරිස් පරීක්ෂා කිරීමකින් තොරව එළියට ලබා දීමක් සිද්ධ වෙන්නේ නැහැ. වෙළඳපොලේ පවතින අපි නියදි 125ක් පරීක්ෂණ කටයුතු සඳහා අපි ලබා දුන්නු. 109ක ප්‍රතිඵල අපිට ලැබිලා තිබෙනවා. මේ 109ෙම 30ට වඩා අඩුවෙන් තමා ඇපලොටොක්සින් කියන ඒ රසායනික ද්‍රව්‍ය මේ පොල්තෙල් වල තුලත් වෙලා තිබෙනවා. පොල් සංවර්ධන අධිකාරිය විසින් මේ නියදි සියල්ලගේම තිබෙන ඇපලොටොක්සින් ප්‍රමාණය ශරීරයට දකර නොවන බවයි අපිට වාර්තා කරලා තිබෙනවා. මේ අවුරුද්ද ඉවර වෙනකම් පිරිසුදු මනුස්ස පරිභෝජනයට ඉතාම සුදුසු දේශීයව නිපදවන පොල්තෙල් බෝතලයක් රුපියල් 450කට සත්වස සහ සම්පකර ව්‍යාපාරය හරහා කිසිදු හිඟතාවයකින් තොරව පොල්තෙල් සපයන්න මේ සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයන්ගේ සංගමය සමග අපි ඉදිරි විනිමය කිවිසුමකට එනවා. මේක මේ ඊයේ පෙරේද ආපු ප්‍රශ්නයක් නෙමෙයි. මීට අවුරුදු 40ක් තිස්සේ එන ඛේද වාතකයක්. දේශීය නිෂ්පාදක කරුවන්ට පුළුවන් විෂකාරක නැතුව පොල්තෙල් නිෂ්පාදනය කරන්න. නැන කරුවන්ගේ පොල්තෙල් කවලම් කරන කළු කඩ මුදලාල්ල දැන් බය වෙලා. මේගොල්ලන් කතිකාවක් ඇති කරගෙන යනවා පොල්තෙල් නැහැ කියලා. අමූලික බොරුවක්. පොල්තෙල් කිසිම අඩුපාඩුවක් නැහැ. දේශීය පරිභෝජන අවශ්‍ය සුපුරුදු පොල්තෙල් අපේ කර්මාන්තකරු ඕනතර නිෂ්පාදනය කරලා තියෙනවා. අපිට වගකීමකින් කියන්න පුළුවන් මේ මිල ගණන් වලට අපිට මාස 6කට අපිට රජය ආනයනය කරන්න රජය විසින් ආනයනය කරලා කර්මාන්තකරුවන්ට බෙදා දෙන්න දැන් රජය තීරණ අරන් ඉවරයි. මේ තීරණය අනුව අපිට වගකීමකින් කියන්න පුළුවන් අපිට පොල්තෙල් බෝතලක් රුපියල් 450කට පාරිභෝගිකයට දෙන්න අපිට හැකියාව
හැකියාවක් මිල ගණන් වෙනස් වෙන්නේ නැහැ දෙසැම්බර් මාසෙ වෙනකන් වගකීමකින් මිල වැඩි කිරීමක් නැතුව අවශ්‍ය ප්‍රමාණය දේශීය පොල් සංවර්ධන අධිකාරියේ නිරීක්ෂණය සහ අධීක්ෂණය යටතේ නිෂ්පාදනය කරන පොල් තෙල් ලබා දෙන්න අපිට හැකියාවක් තියෙනවා පොල් තෙල් ප්‍රතිඔපනයණය කිරීම සම්බන්ධයෙන් දඹුල්ල ප්‍රදේශයේදීද මාධ්‍ය හමුවකට එක්වමින් එක්සත් සහල් නිෂ්පාදකින්ගේ සංගමය මෙලෙස අදහස් පළ කර සිටියා ආනයන බලපත්‍ර රහිතව ගෙනාපු කහ ටික අපි දැක්කා විනාශ කරනවා දැන් මේ පිළිකාකාරක තියෙන පොල් තෙල් ටික ලංකා වටේම බවුසර දෙකකුත් අහපෝ වල්ලලා ඒ ටිකත් පටවලා ඒ ටික ප්‍රතිඅපනයනය කරනවා දැන් ඔයක ඔයක නැවේ යහපෝ යද්දී ඔය පිළිකාකාරක ටික අයින් වෙනවද මුහුදුලකට විස බීජනාශක කහ ටික විනාශ කරනවා පිළිකාකාරක තියෙන පොල් තෙල් ටික ප්‍රතිඅපනයනය කරනවා ඒ කියන්නේ පැහැදිලිව මෙතනදී අර කහ ගෙනාපු ව්‍යාපාරිකයට පාඩුවක් වුණාට ඒක ප්‍රශ්නයක් නැහැ ඒක විනාශ කරලා දැම්මා හැබැයි මේ පොල් තෙල් ගෙනාපු ව්‍යාපාරිකයෝ ටිකගේ පොල් තෙල් ටික පිළිකාකාරක තියනවා කියලා කියද්දිත් විනාශ කරේ නැහැ ඒ ටික ප්‍රතිඅපනයනය කරන්න උදුන පැහැදිලිව ඔය පොල් තෙල් ව්‍යාපාරිකෝ ඔය කණ්ඩායම මේ ආණ්ඩුවේ දේශපාලන ව්‍යාපාර සදා දැවැන්ත මුදලක් ඉදන් කළා තියි ඒකයි ඔය ටික ප්‍රතිඅපනයනය කරන්න තියි කෙරින්ද මාගම වැලිවැටිය අවට සිදුවන දැවැන්ත පාරිසරික හානිය සමගිෂණ බල වේගයේ විසින් හෙලා දකින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ කිරින්ද වැලිවැටිය නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින් කිරින්ද මාගම වැලිවැටියේ නිරීක්ෂණ චාරිකාවකට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එක් වුණා තිස්සමහරාම මාගම කිරින්ද වෙරළ තිරේ පිහිටා ඇති කණිච නිදි සහිත වැලිවැටිය මෙහිදී විපක්ෂ නායකවරයා විසින් නිරීක්ෂණය කරනු ලැබුවා මේ මහා වැලිවැටිය කැණීම් කටයුතු වලට යොදා ගැනීම බරපතල පරිසර හානියක් මිනිස් ජීවිතවලට හානියක් මේ බල ප්‍රදේශයට හානියක් සුනාමියෙන් මේ ප්‍රදේශය රැකගත්තු මේ වැලිවැටිය අපි ආරක්ෂා කරන්නට ඕන අපි පැහැදිලිවම මේ වැලිවැටිය විනාශ කර දෙන්නට ඉඩ තබන්නේ නැහැ මේක ස්වභාවික සම්පතක් එනිසා මේ සම්පත විනාශ කරන්නට කිසිසේත්ම අපි ඉඩ තබන්නට හොඳ නැහැ වර්ග කිලෝමීටර් 7ක් මේ වැලිවැටිය කැණීම් කටයුතු කරන්නට දැන් මේ ඉන්දිය සමාගම බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම මේ ප්‍රදේශයේ කොටසක් ජනතාව රවට්ටලා තියෙනවා වරුවකට රුපියල් 4000 ගානේ එක පුද්ගලයෙකුට ගෙවීම් කටයුතු කරනවා කියලා වරුවකට රුපියල් 4000 නෙවෙයි වරුවකට ලක්ෂ 4ක් දුන්නත් මේ පරිසර විනාශය අපි තරයේ හෙලා දකිනවා මේ පරිසර ආරක්ෂා කරන්නට අපි සදාකාලිකව කටයුතු කරන්නට ඕන මේ පරිසර සම්පතට අපි සදාකාලික ණයගැති වෙන්නට ඕන මේ මහා සුන්දර පරිසරය විනාශ කරන පරිසර ගෝනිබිල්ලන්ට පරිසර ඝාතකින්ට මේ රටේ තැනක් නැහැ ඉඩක් නැහැ කියන එක මම කියන්න කැමතියි කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව නබින් පනත් කෙටුම් පතක් පසුගිය සිකුරාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූ බවත් ඒ තුලින් කොළඹ වරාය නගර ප්‍රදේශය චීන ප්‍රාන්තයක් වීම වැළැක්විය නොහැකි බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා ඒ කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ශ්‍රී ලංකාවේ පුරවැසිකෝ වාසිකයෝ සිල්ලර වෙළඳ පහසුකමක් මිලදී ගනු ලබන කාණ්ඩ මත කොළඹ වරාය නගරයේ බලපදේශයෙන් පිටව යන විට ගෙවීමට නියම කරනු ලැබිය හැකි යම් අයබදු නියම කරනු ලබන පරිදි ගෙවිය යුතුයි. ඒකද කියලා චිත්‍රපටියක් බලන්න පුළුවන්. ඒක ඇතුළේ තියෙන හෝටලින් කාලෙන්න පුළුවන්. හැබැයි එකෙන් බඩු වරන් එනවනම් බද්දක් ගෙවන්න. ඉතින් මේක වෙන රටක් නොවෙන්නේ කෙසේද? ඔබ විදේශ රටකට ගිහිල්ලා බඩු වරන් එනවනම් එහෙ රේගුවට බඩු පෙන්නලා අදාළ බද්දක් ගෙවන්න ඕන. මේක නෙමෙයි කියන්නේ. ඒ නිසා මේක වෙනමම රාජ්‍ය බවට පත්වීම අනතුර මේ තුල ගොඩ නැගී තිබෙනවා. රටේ ඕනෑම මහජනයාගේ මුදල් වැය කරන ආයතනය පාර්ලිමේන්තුවට කැඳවිය හැකි. එක්කො රාජ්‍ය ගිණුම් කර සභාවට, එක්කො රාජ්‍ය පොදු ව්‍යාපාර කාර සභාව, කෝප් සභාවට හෝ කෝපා සභාවට කැඳවන්න පුළුවන්. හැබැයි මෙම ප්‍රාන්තය පාර්ලිමේන්තුවේ කෝප් එකට හෝ කෝපා සභාවට කැඳවන්න බෑ. මේ ගත්තොත් චීන ප්‍රාන්තය. ඒ බලතල සහිත චීන ප්‍රාන්තයක් ගොඩ නැගෙන. ලංකාවේ කිසිදු ව්‍යවසායකෙකුට මෙම නගරයට ගිහිල්ලා ව්‍යාපාර ආරම්භ කරන්න බෑ. ව්‍යාපාර ආරම්භ කරන ඔහු කල යුත්තේ කුමක්ද? අරමුදල් පිටතින් සම්පාදනය කරගන්න. ඒක කරන්න පුළුවන් කාට? විදේශීය බැංකුවකින් ලබා ගන්නා ණයකින් හෝ විදේශීය සමාගම් කරුවෙක් සමග හවුල් වීමෙන් හෝ හැර ලාංකීය ව්‍යාපාරිකයෙකුට මෙම ප්‍රාන්තයට ඇතුළු වෙන්න බෑ. ඒක එක වෙන ප්‍රාන්තයක් වෙන්නේ. ඊළඟ මේ වැඩ කරන අය කවුද? සේවා නියුක්තිකයට ශ්‍රී ලංකා රුපියල් 9 නම් කරලාද විදේශ ව්‍යාපාර මුදල් වලින් පරිශ්‍රමික ගෙවිය යුතුයි. ඒ කියන්නේ එම ප්‍රාන්තය තුල වැඩ කරන කාට හරි වැටුප් ගෙවිය යුතුවන්නේ මොන මුදල් වලින්? නම් කරලාද විදේශීය මුදල් වලින්? යුවාන් වැඩ කරන අයට ලැබෙන්නේ යුවාන් වලින් පඩි. චීනයේ හොංකොං සලස්ම තමයි ශ්‍රී ලංකාවේ වරාය නගර සලස්ම බවට පත් වී තිබෙන. බෝධට මුදල් ඒකකේ යුවාන් අපේ රටේ ආර්ථිකය ඉතිරි වී තිබෙන කොඳුන ආරටියත් මුළුමනින්ම බලවත් රාජ්‍යනිත දරනද ප්‍රයත්නයක්. එනිසා මේ පාර්ලිමේන්තුවේදී පරාජයට පත් කළ යුතු වගේම මේ රටේ පුරවැසියන් මේට එරෙහිව අඬක් නැගීම සඳහා කටයුතු කළ යුතු කිනිස්තාවර ඉන්නෝ. විෂකාරක අඩංගු ආහාර ද්‍රව්‍ය සහ වත්මන් දේශපාලනික තත්ත්වයන් සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ පළව අදහස් කිහිපයක් දැන්
මෙතෙක් කාලයක් අපි ඇත්තටම ජීවත් කරවන ආහාර වලට වඩා අපි අපේ ජීවිත කෙටි කරගන්න දේවල් වලට තමයි මේ රටේ ඉතිහාසයේ ඉඳලා පාලකයෝ අපේ ජනතාව වරුරු කරලා තියෙන්නේ. ඒක පාලකයෝ වැරදි වගේම නිලධාරිනුත් වැරදි. පොල් තෙල් වල දැන් වස විසය, හාල් මිලක් අහසට උසය. පොල් නැති කිරිබත් රස නැතිය අවුරුද්දට හිස් තැන කුසය. එනිසා ආණ්ඩුවට අපි කියනවා මේ විදියට රටේ ජනතාව රවට්ටන්න අන්දන්නට තවදුරටත් අපිට ඉඩ දෙන්න බෑ. ඒ රවට්ටපු කාලය ඉවරයි. මීට කලිනුත් ඔය සමාගම් ගෙන්න ඔය පොල් තෙල් වර්ග. නමුත් ඇත්තටම අපේ රජයේ තමයි අදාළ පරීක්ෂණ කරලා මේ පිළිබඳව තත්ත්වයන් රටට අනාවරණය කළේ. පහුගිය රජයේ කාලෙත් එවැනි තත්ත්වයන් තිබුණා. ප්‍රමිති ආයතනයේ නිලධාරිනියක්ම කියද්දී තවත් විෂසහිත ආහාර මේ වෙළඳ පොලේ තියෙනවා කියලා කියද්දී ඒක සොයා ගන්න බැරි ආණ්ඩුවක් දැන් ආණ්ඩුව ඔහේ නන්නත්තර වෙලා යන යන අත යනවා අපේ රටේ කෘෂිකර්මාන්තයේ තියෙන සංඛ්‍යා ලේඛන සියල්ල වැරදි කියලා මම හිතා අපි මේ මෙච්චර නිෂ්පාදනය කළාද හැමදාම අතිරිතයි කියනවා හැබැයි වෘද්ධි වෙනකොට හාල් නැහැ ඒ කියන්නේ මේ සංඛ්‍යා ලේඛන බොරු අපි කරන්නේ අපි අපිට බොරු කරනවා ඒ නිසා අපි මූලිකව තීන්දු කරා රටේ ජනතාවට කීරි සම්බ කණ්ඩ ඕනේ නැලු. ඒ කියන්නේ ඒගොල්ලන් තීරණය කළේ රටේ ජනතාව මොන හාල්ද කන්නේ කියලා. ඇත්තටම දැන් විපක්ෂයෙන් අහන්න තියෙන්නේ ඒ අය හැමදාම පුරාජේරු කියනවා නමුත් ජනතාවට ලබා දුන්නු සහනයක් නැහැ ආණ්ඩුව ජනතාවාදී ආණ්ඩුවක් හැටියට අවශ්‍ය වෙලාවේදී ජනතාවට අවශ්‍ය සහනය පැහැදිලිවම ලබා දෙන රජයක් සපුකස්කන්ද රග්ගහපත්ත ප්‍රදේශයෙන් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 100කට අධික ප්‍රමාණයක් ඊයේ දින ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබුවා දීර්ඝකාලීනව පොලිස් මත්ද්‍රව්‍ය විනාශක කාර්යාංශය මගින් සිදු කරන ලද විමර්ශනයක ප්‍රතිඵල අනුවයි මේ වැටලීම සිදු කරනු ලැබුවේ පෙරේදා දිනේදී වත්තල ප්‍රදේශයේදී එක් සැකකරුවෙක් අත්අඩංගුවට ගත්ත ඔහු භාරයේ තිබූ හෙරොයින් ග්‍රෑම් 102ක් සහ අයිස් වර්ගයේ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 113ක් සොයාගනු ලැබුවා මේ සැකකරුව අත්අඩංගුවට ගැනීමෙන් පසුව ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ඊයේ දිනේදී ජායල නිවන්දම ප්‍රදේශයේදී තවත් සැකකරුවන් 4 දෙනෙක් සහ සැකකාරියන් 2 දෙනෙක් සමග අයිස් වර්ගයේ මත් ද්‍රව්‍ය අඩංගු පැක් 13ක් හොයා ගන්න ලැබුවා ඒ 13 මැන පරීක්ෂා කිරීමේදී අනාවරණය වී තිබෙනවා කිලෝග්‍රෑම් 15ක ප්‍රමාණයක් අයිස් වර්ගයේ මත්ද්‍රව්‍ය තිබෙන බවට අද දින සවස 4ට පමණ සපුගස්කන්ද පොලිස් වසමේ රග්ගහවත්ත මාබිම ප්‍රදේශයේ කුලියට ගන්නා ලද නිවසක තිබී අයිස් වර්ගයේ මත්ද්‍රව්‍ය අඩංගු පැක් 91ක් සොයා ගන්න ලැබුවා මැන බැලීමේදී අයිස් වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 110ක් පමණ තිබෙන බවට අනාවරණය වී තිබෙනවා ඒ අනුව මේ දින තුනක කාලයක් ඇතුළත සිදු කරන ලද මෙහෙයුමේදී අයිස් වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 125ක් පමණ අත්අඩංගුවට ගැනීමට මත්ද්‍රව්‍ය විනාශක කාර්යාංශයට හැකියාවක් ලැබී තිබෙනවා. ඒ අනුව මෙම සමස්ත ක්‍රියාවලියේදී සැකකරුවන් 10 දෙනෙක් සැකකාරියන් 2 දෙනෙක් අත්අඩංගුවට ගැනීමට හැකියාවක් ලැබී තිබෙනවා. මේ මත්ද්‍රව්‍ය තොගේ අත්අඩංගුවට ගැනීමත් සමග තවදුරටත් විමර්ශන කිරීමේදී අනාවරණය වෙන්නේ දැනට එක්සත් අරාබි එමිරාජ්යේ ඩුබායි වල සිටින නිපුණ නැමැත්තෙක් විසින් මෙහෙයවීම් කටයුතු කර ඇති බවට. එසේ වෙතත් මෙම මත්ද්‍රව්‍ය තොගේ එවීම සංවිධානය කර ඇත්තේ මෙරට මත්ද්‍රව්‍ය ජාලයට අවශ්‍ය කරන දැනට විදේශ රටවල් දෙකක සිටින රූබන් සහ ලාල් නැමැති පුද්ගලයන් දෙදෙනෙකු බවට අනාවරණය වී තිබෙනවා. ඔවුන්ගේ මෙහෙයවීම මත නිපුණ නැමැත්තා ඩුබායි සිට මේ මත්ද්‍රව්‍ය තොගය මුහුදු මාර්ගයෙන් නෙවා ඇති බවට ලැබී ඇති තොරතුරු අනුව වාර්තා වී තිබෙනවා. මෙම මත්ද්‍රව්‍ය තොගයෙන් යම් යම් කොටස් ලබාගත් පුද්ගලයන් රසක් පිළිබඳ ජාලයක තොරතුරු අනාවරණය වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් විමර්ශන පවත්වා ඉදිරියේදී අපි ඒ පිළිබඳව හෙළි කිරීමට බලාපොරොත්තු වෙනවා. අධිකරණයෙන් වාර්තා උපුවත් කිහිපයක් දැන් පොලිස් මත්ද්‍රව්‍ය විනාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගනු ලබන මත්ද්‍රව්‍ය ජාවාරම් කළ බවට සැකපිට අත්අඩංගුවටගෙන සිටින මෙම කාර්යාංශයේ නිලධාරීන් ඇතුළු සැකකරුවන් 20 ලබන 19 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. එම පැමිණිල්ල කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා. එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදු කරන බවයි.
උතුරු නැගෙනහිර ප්‍රදේශවල පවතින කොටි සංවිධානයේට අයත් ගිනි අවි ක්ලේමෝ බෝම්බ රැගෙන විත් දකුණේ පාතාල සංවිධාන අතර විකිණීමට ක්‍රියාකලයේ සැකපිට අතරංගුටගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ගණි මුල්ල සංජීව ඇතුළු සැකකරුවන් 11 දෙනා මුදාහරණ ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. කොළඹ අපරාධ කොට්ටාසේ නිලධාරීන් අධිකරණයට වාර්තා කර තිබුණේ මෙම සැකකරුවන් දෙරෙහිව නඩු පැවරීමට ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් වී නොමැති බැවින් ඔවුන් මුදාහරණ ලෙස නීතිපතිවරයා විසින් උපදෙස් ලබා දී ඇති බවයි. ඒ අනුව අදාළ සැකකරුවන් 11 දෙනා මුදාහරණ ලෙස පොලිසිය අධිකරණයෙන් ඉල්ලීමක් කළා. එම ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත්වරයා අදාළ සැකකරුවන් මුදාහැරීමට නියෝග කළා. කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් 4 දෙනෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමටත් මහේස්ත්‍රාත්වරයා නියම කර සිටියා. උදෑසන ප්‍රවෘත්ති විකාශය මින්නිමාවට පත්තනවා. අප යලිත් හමුවන්නේ 10:12ට අපගේ මධ්‍යාහන ප්‍රවෘත්ති විකාශයෙන්. ඔබට සුවදායී දිනයක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.